This is the new Nokia 7 Plus. මාස්කන්නයේ නෙලාගත් අස්වැන්නෙන් නොයිඳුල් සහලින් ජයශ්‍රී මහා බෝසමිඳුන් පිදීමේ මෙම උත්කර්ෂවත් මංගල්‍ය අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනා පරිදි කෘෂිකර්ම අමාත්‍යංශය සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් 51 වරටත් සංවිධාන කර තිබුණා. පුරාතනයේ සිට පැවතෙන මෙම චාරිත්‍රය සඳහා රටපුරා ගොවීන් රැසක් එක්ව සිටි අතර කලට වැසිවසිත්වා කෙත්වතු සරුසාරවෙත්වා ප්‍රාර්ථනා කරමින් කෘෂිකර්මාන්තයෙන් රට ස්වයංපෝෂිත වී සමෘද්ධිමත් ආර්ථිකයක් ඇතිවේවායි රටට දැයට සෙත්පැතීමක් මෙහිදී සිදු කරුණා. අලුත් සහල් මංගල්‍යයට එක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථමයෙන් ජයශ්‍රී මහා බෝසමිඳුන් වැඳ පුදාගෙන රිදීකාසි පූජාවක් සිදුකර ආශිර්වාද ලබා ගත්තා. ඉපැරණි චාරිත්‍රයන් අනුව යමින් ජයශ්‍රී මහා බෝසමිඳුට වසවිස නැති දේශීය සහල් පූජා කිරීම සංකේතවත් කරමින් පාත්‍රය වෙත සහල් පූජා කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණා. සාම්ප්‍රදායිකව ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත පූජා කෙරෙන මීපැණි පූජාව සඳහා පිරිසිදු මීපැණි බඳුන ඌරුවරිගේ වන්නිල ඇත්තන් විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන් වූ අතර ජයශ්‍රී මහා බෝසමිඳුන් වෙත පූජා කෙරෙන ගිතෙල් පූජාව සඳහා සබරගමුව ඓතිහාසික සමන් දේවාලයෙන් රැගෙන ආ ගිතෙල් බඳුනද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීම සිදු වුණා. කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මහතා විසින් අලුත් සහල් මංගල්‍ය පිළිබඳ සමරු කලාපය ජනාධිපතිවරයා වෙත මෙහිදී පිළිගන්වනු ලැබුවා. මේ පූජනීය රට මේ බුද්ධ දේශය